අයිබෝන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හයිපර්ලිපිඩීමිය, එහෙම නැත්නම් රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය කියන රෝග තත්ත්වය ගැන. මේක ඔයගොල්ලන්ට ගොඩක් නිතර ඇහිලා තියෙන රෝග තත්ත්වයක්. දැන් මේකෙන් අදහස් කරන්නේ අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් කියන මේද ප්‍රමාණය තියෙන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙන එක. දැන් කොලෙස්ටරෝල් කියන එකේ ಜಾති කීපයක් තියෙනවා. ඒකේ දැන් අපි ටෝටල් කොලෙස්ටරෝල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම කොලෙස්ටරෝල් ප්‍රමාණය. එහෙම නැත්නම් ඕගොල්ලෝ දැකලා ඇති ලිපිඩ් ප්‍රොෆයිල් කියලා එකක් කරනවා. ඒකෙදි එක එක විවිධ කොලෙස්ටරෝල් ප්‍රමාණ ගැන කතා කරනවා. ඒකෙදි වැදගත්ම දේ තමයි LDL කොලෙස්ටරෝල් කියලා එකක් තියෙනවා. ඒක තමයි ඇඟේ තියෙන අපිට තියෙන නරකම කොලෙස්ටරෝල් එක. ඒක තමයි හෘදයාබාධ වගේවට හේතු වෙන්නේ. දෙවෙනි කොලෙස්ටරෝල් වර්ගය තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියන එක, නැත්නම් TG කියලා තමයි කියන්නේ. මේක අරතරන් නරක නැහැ, නමුත් ඒක නිසාත් අතුරු ආබාධ එනවා. තවත් කොලෙස්ටරෝල් වර්ගයක් තියෙනවා HDL කොලෙස්ටරෝල් කියලා. මේක තමයි ඇඟේ තියෙන හොඳ කොලෙස්ටරෝල් වර්ගය. මේක වැඩි වෙන තරමට හොඳයි. ඊළඟට දැන් ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ මොනවාද සාමාන්‍ය කොලෙස්ටරෝල් මේ normal limits කියනවා. දැන් අගයක් තියෙනවනේ, අගයකට වඩා වැඩි වුණාම තමයි අපි ඒක හොඳ නැහැ කියන්නේ. එතකොට LDL කියන කොලෙස්ටරෝල් එක සාමාන්‍ය 130ට වඩා අඩුවෙන් තියෙන එක තමයි හොඳ සාමාන්‍ය කෙනෙක්ගේ. දැන් අපි එක එක කොලෙස්ටරෝල් වල සාමාන්‍ය ප්‍රමාණය දැනගන්න ඕනේ. එතකොට ඊට වැඩි වුණාම තමයි අපි ඒක රෝගී තත්ත්වයක් කියලා කියන්නේ. දැන් LDL කොලෙස්ටරෝල් කියන එක සාමාන්‍යයෙන් 130ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක්ගේ 130ට වඩා අඩුවෙන්, එමෙ නැත්තම් දියවැඩියාව තියෙන කෙනෙක් හෝ මීට කලින් රුධිර වාහිනී ආශ්‍රිත රෝග හැදිච්ච කෙනෙක්, ඒ කියන්නේ අපි කියමු හෘදයාබාධයක් හැදිච්ච කෙනෙක්, එයාගේ ඒක තියෙන්න ඕනේ අඩුවෙන තරමට හොඳයි. 70ට වඩා අඩුවෙන් තියෙනවා නම් තවත් හොඳයි. ට්‍රයිග්ලිසරයිඩ් කියන එක ඒක සාමාන්‍යයෙන් 150ට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන් නම් හොඳයි. HDL කියන කොලෙස්ටරෝල් එක මං කිව්වා ඒක වැඩි වෙන තරමට හොඳයි කියලා. එතකොට ඒක අඩු ගානේ අපිට 50ට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන් නම් ඒක හොඳ තත්ත්වයක්. දැන් අපි ටෝටල් කොලෙස්ටරෝල් කියන එක ගත්තොත් ඒක අඩුම වශයෙන් ඒ කියන්නේ 200ට වඩා අඩු වෙනවා නම් හොඳයි. නමුත් 200 250 අතර තියාගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට අපි කතා කරන්න ඕනේ දැන් අපි මේක කොලෙස්ටරෝල් අපිට තියනවාද කියලා කොහොමද බලාගන්නේ කියලා. ඒක අපි කරන්නේ රුධිර පරීක්ෂාවකින්. ඒකෙදි අපිට දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි ඔබ දැන් නිරාහාරව ඉන්නේ නැතුව පෙර සූදානමක් නැතුව රෝහලට ගිහිල්ලා ලේ එකක් දෙනවා නම් අපි ඒකට කියනවා random cholesterol check එකක්. ඒකෙදි අපි කරන්නේ total cholesterol කියන එක, ඔක්කොම cholesterol ප්‍රමාණය. එහෙම නැතුව අපිට lipid profile කියන එකක් කරන්න ඕනේ නම් ඒ වෙලාවේදී අපි කරන්න ඕනේ පැය 12ක් නිරාහාරව ඉඳලා තමයි ගිහිල්ලා ලේ එක දෙන්න ඕනේ. දැන් අපි මේ ඔක්කොම කතා කරේ cholesterol වැඩිවීම ගැන. දැන් අපි දැනගන්න ඕනේ ඇයි cholesterol වැඩිවීම අපිට ප්‍රශ්නයක් වෙන්නේ, ඇයි අපි මේක ගැන මෙච්චර කතා කරන්නේ කියලා. එතකොට කොලෙස්ටරෝල් දැන් විශේෂයෙන්ම අර LDL කොලෙස්ටරෝල් කියන එක වැඩි වුණාම අපේ රුධිර වාහිනී ඔක්කොම වල බැඳිලා එතනින් එහාට රුධිරේ යන්නේ එක අඩු වීමක් වගේ දෙයක් වෙනවා. එතකොට මේ නිසා සියලුම අවයවවල සාමාන්‍ය ක්‍රියාවලිය අවහිර වෙන්න පුළුවන්. දැන් අපි උඩ ඉඳලා අපේ ශරීරයේ උඩ ඉඳන් ගත්තොත් මේක කොලෙස්ටරෝල් වැඩිවීම නිසා අංශ භාගයේ වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට කාලයක් එහෙම තිබිලා ලේ ගමනාගමනයේ අඩුවීම නිසා ඩිමෙන්ෂියා නැත්තම් අමතක වීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි හાર્ට් එක හෘද වස්තුව ගැන ගත්තොත් හෘදයාබාධ ඇති වෙන්න මේක හේතු වෙනවා. ඊළඟට කකුල් වල අපි රුධිර නාල අවහිර වීම නිසා peripheral vascular disease කියලා වෙනම ලෙඩක් තියෙනවා. ඒකෙදි වෙන්නේ කකුල් හරියට නිකන් ඉන්නකොටත් කකුල් රිදෙනවා, කකුල් වලට ලේ යන එක අඩු වෙලා කකුල් කළු පාට වගේ වෙලා තියෙන රෝග තත්ත්වයක්. ඒ වගේ තත්ත්ව ඇතිවීමට හේතු වෙනවා. දැන් ට්‍රයිග්ලිසරයිඩ් කියන රෝග මේදේ වැඩි වුණාම වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක සාමාන්‍යයෙන් අරතරන් නරක නෑ. ඒක හෘදයට බලපාන ගතිය අඩුයි.
ඒක නිසා ගොඩක් කලාවට වෙන්නේ අපි කියන එකට අග්නියාශයට සම්බන්ධ ප්‍රශ්නය පැන්ක්‍රියටයිටිස් කියලා. අග්නියාශයේ ආසාදනය වීමක් තමයි වෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ, දැන් අපි හිතමු අපි දැනගත්ත අපිට කොලෙස්ටරෝල් වැඩි කියලා, අපි ඊළඟට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. මේ රෝග තත්ත්වයට අපි බෙහෙත් කරනවා නම් එක ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ජීවන රටාව හදාගන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි ඖෂධ මගින් කොලෙස්ටරෝල් පාලනය කරන එක. දැන් ඖෂධ ගත්තත් නැතත් තමන්ගේ ජීවන රටාව හදාගෙන ගන්න එක ඉතාම වැදගත්. ඒ යටතේදී පළවෙනිම එක තමයි අපේ ආහාර වේලේ තියෙන මේද ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි ව්‍යායාම කරලා අපේ ඇඟේ තියෙන HDL කොලෙස්ටරෝල් එක වැඩි කරගන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි එක තමයි අපේ හොඳ සෞඛ්‍ය පුරුදු අපේ නිරෝගී ජීවිතයකට අවශ්‍ය දේවල් කරන්න ඕනේ. කියන්නේ අපි මද්‍යසාර භාවිතය අඩු කරන එක, දුම්පානය නවත්තන එක වැනි දේවල්. දැන් අපි කොහොමද අපේ කෑම වේලේ තියෙන මේද ප්‍රමාණය අඩු කරගන්නේ කියලා අපේ ලංකාවේ විදිහට අපි කතා කරලා බැලුවොත්, පළවෙනිම දේ තමයි අපි කෑම වේලේ තියෙන අපි පාවිච්චි කරන තෙල් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. මොන තෙල් වර්ගයේ වුණත් වැඩිපුර ගන්න හොඳ නැහැ. එතකොට අපි තෙල් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි තෙල් දාලා බැදලා කන දේවල් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඇත්තටම අර අවන් එකේ එහෙම දාලා ග්‍රිල් කළා වගේ කන ඒවා හොඳයි. මොකද ඒ වගේ තෙල් ටික එළියට යන නිසා. ඊළඟට අපි පොල් කිරි ගොඩක් පාවිච්චි කරනවා. අපි වෙනදා පොල් කිරි පාවිච්චි කරපු ප්‍රමාණය වගේ දෙගුණයක් විතර වතුර දාලා පොල් මිරිකනවා නම් වඩාත් හොඳයි. මොකද ඒකෙනුත් එන කොලෙස්ටරෝල් එක අඩු කරගන්න. දැන් අපි සංතෘප්ත මේදය තියෙන කෑම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. අපිට එතකොට උගලට දැනගන්න ඕනේ මොනවාද කන්න පුළුවන් කියලානේ. දැන් අපි ගත්තොත් කුකුල් මස් හැම අයින් කළා කෑවට වරදක් නැහැ. මාළු කන්න පුළුවන්, ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බිත්තරවල කහ මදේ අයින් කළා සුදු මදේ හැමදාම කෑවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රතු පාට මස් වල, ඒ කියන්නේ ඒ වගේ තෙල් ප්‍රමාණය වැඩි, ඒව පුළුවන් තරම් අඩු කරන එක වැදගත්. ඊට අමතරව අපි අර ෆුල් ක්‍රීම් කියලා කියන්නේ යොදේ තියෙන කිරිපිටි පාවිතේ වෙනුවට ඒක පොඩ්ඩක් යොදේ අඩු කරපු කිරිපිටි වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ගොඩක් කිරි එහෙම බොනවා නම් මේ විදිහට අපේ කෑම වේල අපිට හදා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ව්‍යායාම කරන එක. දැන් ව්‍යායාම කරන එක සාමාන්‍යයෙන් හෘදේ වස්තුවට හොඳ වෙන්න, රුධිර නාලවලට හොඳ වීම සඳහා අපි ව්‍යායාම කරනකොට ඒක අපේ අවම වශයෙන් දවසකට පැය භාගයක් සතියට අවම දවස් පහක් කරන්න ඕනේ. එතකොට මොනවාද ව්‍යායාම විදියට අපි කරන්න ඕනේ කියලා කිව්වොත් අපි කියන්නේ ඒරෝබික් එක්සර්සයිස්. ඒ කියන්නේ අපි හයියෙන් හයියෙන් ඇවිදින එක. අපි අර ජොගින් කියලා කියන්නේ ඒ වගේ දෙයක් කරන එක ඉතාම වැදගත්. ඒ කරන ව්‍යායාමයේ කරනකොට ඒක තමන්ගේ ශරීරයට හොඳට දැනෙන විදිහට ඒක කියන්නේ කරන්න ඕනේ. කියන්නේ හොඳට දාඩිය දාන්න, තමාගේ හෘද ස්පන්දනය වැඩි වෙන බව තමාට දැනෙන විදිහට ඒ ඉෆෙක්ටිව් විදිහට කරන ව්‍යායාමයක් කරන්න ඕනේ. මේ විදිහට අපි දැන් කෑම පාලනය කරලා ව්‍යායාම කරලා තවත් අපිට රුධිර වාහිනී වලට අදාළ රෝග තත්ත්වවලට හේතු වෙන නරක සාධක, ඒ කියන්නේ දුම්පානය, මත්පැන් ඒවත් අපි කන්ට්‍රෝල් කරලා ඒත් අපේ කොලෙස්ටරෝල් මට්ටම සුදුසු ප්‍රමාණයට අඩු වෙලා නැත්තම් අපි ඒගොල්ලන්ව ඖෂධ භාවිතා කරලා ඒ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරන්න හිතනවා. එතකොට ඒ වෙලාවේදී අපි දැන් ප්‍රධානම ඖෂධ වර්ගයක් විදිහට අපි ඉස්සෙල්ලම පටන් ගන්නෙ ස්ටැටින් කියලා ඖෂධය. අපි මේක ගොගුල ගොඩක් අහලා ඇති. අපිට අපේ ශරීරයට එකෙන් වෙනත් හොඳ දේවල් ගොඩක් ඒක කරලා දෙනවා. ඒක හෘද ආබාධ තියන අයට එහෙම ඉතාම හොඳ ඖෂධයක්. දැන් අපි ස්ටැටින් ඖෂධයක් ගැන කතා කරොත් අපි කාටද මේ ස්ටැටින් කියන එක දෙන්නේ කියලා හිතුවොත් අපි ප්‍රධාන වශයෙන් රෝගීන් වර්ග 4කට මේක දෙනවා. පළවෙනි වර්ගයේ තමයි ඔබට මීට කලින් මොනාම යම් හෝ රුධිර වාහිනී සම්බන්ධ ප්‍රශ්නයක්, රෝගාබාධයක් ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ අංශ භාගයක්, හෘද ආබාධයක් වගේ දෙයක් හැදිලා තියෙනවනම් ඔබ ස්ටැටින් ඖෂධය ගන්නම ඕනේ.
දෙවෙනි කණ්ඩායම තමයි ඔබට දියවැඩියාව තියෙනවා නම්, ඔබ වයස 40යි 70යි අතර කෙනෙක් නම්, ඔබට රුධිර වාහිනී සම්බන්ධ රෝග හැදීමට ප්‍රවණතාවය ගොඩක් වැඩි නිසා අපි ස්ටැටින් කියන ඖෂධය නිර්දේශ කරනවා. තුන්වෙනි කණ්ඩායම තමයි මං කිව්වා අර LDL කොලෙස්ටරෝල් කියන එක තමයි ගොඩක්ම නරක කොලෙස්ටරෝල් එක. ඒක 190ට වඩා වැඩි නම් අපි වෙන මුකුත් හිතන්නේ නැතුව ස්ටැටින් කියන ඖෂධයක් නිර්දේශ කරනවා. හතරවෙනි කණ්ඩායම තමයි අපි හිතමු ඔබට කිසිම ලෙඩක් නැහැ, ඔබ රෝහලට ගිහිල්ලා බලා ගන්නවා ලිපිඩ් ප්‍රොෆයිල් එකක්. ඒකෙදි කොලෙස්ටරෝල් වැඩි කියලා දැනගන්නවා. එතකොට අපි මේ ඖෂධය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ තව ගොඩක් සාධක ගැන හිතලා බලලා. එතකොට අපිට පුළුවන් ඔබගේ ඉදිරි අවුරුදු 10ක් ඇතුළත ඔබට හෘදයාබාධයක් හරි අංශ භාගයක් හරි හැදෙන්න කොච්චර ප්‍රවණතාවයක් තියෙනවද කියලා චාර්ට්ස් තියෙනවා. ඒ වගේම බලන්න පුළුවන්. එහෙම බලලා ඒ ප්‍රවණතාවයේ 100කට 20කට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි ඔබට ස්ටැටින් කියන ඖෂධයක් නිර්දේශ කරනවා. මේ විදිහට තමයි වෛද්‍යවරු ස්ටැටින් කියන ඖෂධය දෙන්න ඕනේද නැද්ද කියන එක තීරණය කරන්නේ. දැන් ඔබගේ වෛද්‍යවරයා ඔබට අපි හිතමු ස්ටැටින් ඖෂධය නිර්දේශ කළා කියලා, ඊළඟට ඔබ දැනගන්න ඕනේ මේකෙන් වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවාද කියලා. ඇත්තටම මේ වගේන් වෙන අතුරු ආබාධ ඉතාමත්ම දුලබයි. කියන්නේ අපි වේදනානාශක පෙත්තක් අරගෙන අක්මාවට හෝ වකුගඩුවට වෙන්න පුළුවන් අතුරු ආබාධයකට වඩා හරිම කලාතුරකින් තමයි මේකෙන් අතුරු ආබාධයක් එන්නේ. ඒ එන්න පුළුවන් ආබාධ දෙකයි තියෙන්නේ. එකක් තමයි ඒක අක්මාවට බලපාලා හෙපටයිටිස් කියලා එකක් එනවා. ඒකෙදි වෙන්නේ කන්නම බැහැ, වමන යනවා, ඇස් කහපාට වෙනවා වගේ තත්වයක්. ඒ තත්වේදී අපිට මේ පෙත්ත නවත්තන්න වෙනවා. දෙවෙනි එක තමයි මයෝසයිටිස් කියලා එකක් වෙනවා. ඒකෙදි වෙන්නේ මාංශ පේශි අල්ලන්නත් බෑ, රිදෙනවා, ඒ වගේ තත්වයක්. අපි වෙනත් වෛද්‍ය හමුවකදී මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.